මොබිඩෙල් වෙළඳ නියෝජිත මහත්වරුන්ට සුබ ආරංචියක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. හැටන් නැෂනල් බැංකුවේ තියෙන මොබිඩෙල් ප්‍රධාන බැංකු ගිණුමකට මුදල් බැර කරලා මොබිඩෙල් එම්කැස් අලෙවි කරන වෙළඳ නියෝජිත මහත්ම මහත්මීන්ගේ එම්කැස් IVR එක ටොප් අප් කරගන්න හැටි තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි පුරුදු විදියට හැටන් නැෂනල් බැංකුවේ CDM මැෂින් එකක් ළඟට යන්න ඕන. ඉතින් මැෂින් එකට ගියාම මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මුදල් තැන්පත් කිරීමක් තමයි මේ මැෂින් එකෙන් කරන්න යන්නේ. ඉතින් මෙතන දකුණු පැත්තේ යටම තියෙනවා කාඩ්පත් රහිත ගනුදෙනු කියලා. අන්න එතන ටච් කරන්න ඕන. එතන ටච් කරාම අපිට මේ ක්‍රියාදාමය කරගෙන යන්න අවශ්‍ය කරන භාෂාව ඉල්ලනවා. ඉතින් අපි මේ වැඩේ කරන්න සිංහල භාෂාව තෝරගන්නවා. ඒ සිංහල භාෂාව තෝරගත්තම ඊළඟ පිටුවට අපි ඔටෝමැටික් යනවා. එතනදී ඔයාට පේනෝ නේද ගොඩක් ඔප්ෂන් තියෙනවා. මෙතන දකුණු පැත්තේ උඩම තියෙන ගිණුමකට මුදල් තැන්පත් කිරීම කියන ඔප්ෂන් එක අපි තෝරගන්න ඕන. මෙතනදී තවත් පේජ් එකක් එනවා. මේ පේජ් එකේ විස්තර විදියට අහන්නේ අපේ ගාව පළුදු වෙච්ච නැවිච්ච ඒ වගේ මේ මැෂින් එකට දාන්න බැරි මුදල් නැහැ කියලා අපි තහවුරු කරගන්න ඕන කියලා. ඉතින් මෙතනදී මේ විස්තර ටික බලන්න බලලා තහවුරු කරමි කියන දකුණු පැත්තේ යටම තියෙන බටන් එක ඔබන්න ඕන. දැන් ඊට පස්සේ අපි අපේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ කීපෑඩ් එක ආධාරයෙන් තමයි අපි අපේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්නේ. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ජාතික හැඳුනුම්පත් අංකයේ අවසානයේ V හෝ X තියෙනවා නම් ඒකත් අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ තහවුරු කිරීම කියන බටන් එක ප්‍රෙස් කරනවා. දැන් මෙතනදී අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය ඇතුළත් කරන්න ඕන. ඒකත් නිවැරදිව ඇතුළත් කරලා දකුණු පැත්තේ තහවුරු කිරීම කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න. දැන් තමයි වැදගත්ම වැඩේ. මෙතනදී අපි ඇතුළත් කරන්න ඕන මොබිඩෙල් ආයතනයේ ගිණුම් අංකය. හොඳට මතක තියාගන්න මේ ගිණුම් අංකය හරියටම ඇතුළත් කරන්න ඕන. මෙතනදී ගිණුම් අංකය වෙන්නේ 02 30 10 50 75 65. ඉතින් මේ අංකය හරියටම ඇතුළත් කරලා තහවුරු කිරීම කියන බටන් එක ටච් කරන්න ඕන. ඊට පස්සේ එන පේජ් එක තමයි අතිශයින්ම වැදගත් වෙන පේජ් එක. ඉතින් මේකෙදී අපි අපේ එම්කැෂ් වොලට් එකේ නම්බර් එක ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ IVR නම්බර් එක තමයි මෙතනදී අපි ඇතුළත් කරන්න ඕන. හරියටම ඉලක්කම් 10 නිවැරදිවම ඇතුළත් කරන්න ඕන බිංදුව සමග. මගේ IVR අංකය මම මෙතනදී ඇතුළත් කරනවා. ඔයාලගේ IVR අංකය තමයි මෙතනදී ඇතුළත් කරන්න ඕන. මේක අනිවාර්යෙන් හරියටම ඩබල් චෙක් කරගන්න. ඊට පස්සේ හොඳටම චෙක් කරලා බලලා හරිනම් දකුණු පැත්තේ යටම තියෙනවා තහවුරු කිරීම කියලා. අන්න ඒක ප්‍රෙස් කරන්න. දැන් ඔන්න ඔබට සල්ලි දාන වෙලාව ආවා. දැන් මෙතන ඔයාලට පේනවා මැෂින් එකේ යටින් දොරක් වගේ කවුලක් විවෘත වුණා. කෑෂ් කියන තැන නිල් පාටින් පත් වේ විනිවනවා. අන්න එතනදී දිග අරන ලද මුදල් නෝටු ටික අපි දාන්න ඕන. මැෂින් එකේ දකුණු පැත්තේ තියෙනවා ක්‍රියාත්මක කරන්න කියලා. අන්න ඒක ටච් කරන්න ඕන. ඒක ටච් කරාම ඉතින් යන්ත්‍රයෙන් මුදල් ගණන් කිරීම ඊට පස්සේ ආරම්භ කරනවා. මෙතනදී සමහර සල්ලි රිටර්න් වෙන්න පුළුවන්. අන්න ඒ සල්ලි එහෙම රිටර්න් වුණා නම් ඒ සල්ලි ආයෙත් අපිට ලබා ගන්න පුළුවන්. රිටර්න් වුණේ නැත්නම් ඒ මුදල ආයෙත් හරියටම අපිට තැම්පත් කරන්න පුළුවන්. දැන් අපි තැම්පත් කරපු මුදල් ප්‍රමාණය එකතුව මෙතන පෙන්නවා. ඒක ඩබල් චෙක් කරලා ස්ථිර කරන්න කියන බටන් එක ප්‍රෙස් කරන්න. මෙතනදී තමයි අපි ආයෙත් ගොඩක් කල්පනාවෙන් බලන්න ඕන. මෙතන අපි තැම්පත් කරපු මුදල තියෙනවා. ඊට පස්සේ ඊළඟට තැම්පතේ අරමුණ විදියට අපේ IVR නම්බර් එක තියෙනවා. ඊට පස්සේ ගිණුම් අංකයත් මෙතන තියෙනවා. මොබිඩල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ගිණුමේ නමත් හරියට නිවැරදිමුද කියලා බලන්න. මෙතනදී ඔයා මුදල් දානකොට තැම්පතේ අරමුණ විදියට ඔයාගේ IVR නම්බර් එක වැටෙන්න ඕන. දැන් මෙතනදී අහනවා ගනුදෙනුව ස්ථිර කරන්නද කියලා. යටින් කහපාට බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔබලා ස්ථිර කරන්න. දැන් මෙතනදී අපෙන් අහනවා රිසිට් පතක් මුද්‍රණය කරන්නද මිහිතලයේ සුරකින්නද කියලා. ඉතින් මෙතනදී අපිට රිසිට් පතක් අවශ්‍ය වෙනවා. සමහරවිට මොන හරි ගැටලුවක් ආවොත් ඒක නිසා රිසිට් පත අපි අනිවාර්යෙන් මුද්‍රණය කරගමු. ඉතින් මම මෙතනදී රිසිට් පතක් මුද්‍රණය කරගන්නවා.
දෙක ටච් කරාම රිසිප්ට් පතක් අපේ මුද්‍රණය වෙලා එනවා. ඉතින් මෙතන දකුණු පැත්තේ තියෙනවනේ රිසිප්ට් කියලා. එතනින් තමයි රිසිප්ට් පත මුද්‍රණය වෙලා එන්නේ. දැන් ඔන් ලයිට් එක නිවිනිය පත් වෙනවා. එතනින් රිසිප්ට් පත ලබා ගන්න පුළුවන් අපිට. දැන් මෙතන මේ ගනුදෙනුව සම්පූර්ණයෙන් ඉවර කරා. මේ විදිහට මුදල් තැම්පත් කරලා විනාඩි 10ක් යන්න කලින් ඔයාගේ Mcash ගිනුම ටොප් අප් වෙනවා. වොලට් එකේ සල්ලි තියෙනවනම් හැමදේම කරන්න පුළුවන් වෙන්නේ. මෙන්දි මේ වගේ මුදල් තැම්පත් කරලා මොබිටල් ආයතනයටම ඔයාට වගේ වොලට් එකේ හැම වෙලෙම මුදල් තියාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක ඔයාලගේ හැම වෙළඳ නියෝජිත මහත්වයකටම බෙදා හරින්න. ඉතින් එයාලත් මේක බලලා වඩාත් කාර්යක්ෂම සේවාව පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලබා දෙන්න බලබේවි. මෙන්න මේ විස්තරේ තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මට හමු වෙමු. ජය වේවා.